රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. අඩුම අඩුම අඩු පොලියකට වැඩිම මුදලා ඔව් එහෙනම් වැලිබල් ගෝල් ලෝන් තමයි. කැලීම් ස්නාන කලාව. කැලීම් ස්නාන කලාව. ඔෆිස් ගිහලා මාර ඉදිරියට මහන්සි වෙලා එන්නේ හොඳ. ඔළුව විකාර වෙන ප්‍රශ්න අහන්න එපා වෙන ඕනම දෙයක් අහන්න. මං ඉන්නේ නීතිය හදන තැන. මං ඔක් කොහොම හරි බේර ගන්නවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. පොඩ්ඩක්. සුබදාමි නීතියට ඔය හැමදේම යටයි යන්නේ. මං මේ ගිදවන්නේ ඒක නිසා වෙන්නේ. දෙන්න මෙතන අනගි. ආ දන්නවද මේ මට කියන්නෙත් නැතුව එක්කෙනෙක් මේ අපේ කම්පැනි එකට ඇප්ලයි කරලානේ ජොබ් එකකට. කවුද? කවුද මෙතන හොරගෙඩිය වගේ ඉන්නේ? අනේ ඉතින් හරි නැතිවෙන්න කිව්වේ නැත්තේ. මොකද හරි නැත්තේ? නෑ ඉතින් එතකොට මගේ දක්ෂතාවයෙන් නෙමෙයි මම ඉන්ටර්විව් එක පාස් වෙන්නේ. ඒ කියන්නේ සෑහෙන දක්ෂතාවය ඇති ඉන්ටර්විව් එක පාස් වෙනනේ. නතු කියනක බලන්න අපිටත් එකක් දේවා. පානේ මමි ඔයා ඇප්ලයි කරපු කම්පැනි එකේ ඕනගේ වයිෆ් තමයි මේ ඉන්ටර්විව් එක කරන්නේ. හරියට උත්තර දෙන්න ඕනේ හා. බඩ බෑ. එහෙනම් ඉතින් ඉන්ටර්විව් එක ෆේල් හොඳේ නේද තියස්සර? දැන් කවද ඉඳලාද වැඩ පටන් ගන්න පුළුවන්? ලබන මාසෙ වෙද්දී නම් සර් එක්සෑම් එකක්ම ඉවරයි. ලබන මාසෙ කියන්නේ නම් ඉතින් නොවැම්බර් 1st ඉඳලා වැඩ පටන් ගන්න. ඕකේ සර්. Thank you. මේ ඔයා බෝඩින් වල එහෙම නම් නවතින ලැස්ට් වෙන පාහරි දෝ මෙහෙ ඉන්න ඕනේ. අනේ ඉතින් ඔයගලන්ට කරදර ආයෙ නේද කොට? හරි ඉතින් අස්සාවත් දුන්නන් කරදරයි කරදරයි කියලා ඉතන දුනිය නෑ. ඒ කියන්නේ මම ඇත්තටම කරදරේ. නැත්නම් මම නැහැ මේ ඉන්න. පානේ මේ මේ දවස්වල බබාට මේ බබා බලාගෙන ඉන්නකොට වෙනවනේ අපි. ඔව් උදේට ඔෆිස් යන්න යාර බබා බලන්න අපිටත් වැඩ තියෙනවා. තිබ්බ ප්‍රශ්න මොනවද? සැන්ඩ්විච් වෙනවා හරි ගන්න. චිකන්.
මෙහෙම හරි දැක්ක එක මට සතුටේ දෙහස්වර. ඉස්සර මං ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරාට දැන් මගේ හිතේ ඔයා ගැන තියෙන ගරුත්වයක්. හරියට නංගි කෙනෙක් අයියා කෙනෙක්ට ආදරය කරනවා වගේ ගරුත්වයක්. කාදේ හදමු බලන්න. ඉතිහාසවරයානේ ඉන්නකෝ, මම ඉන්නකට දෙයක් කතා කළේ. අම්මේ ඉතිහාසවර කනම අපි අපේ වැඩේ කරන්න යන්න. ඇයි වහිතෝ මං ඉන්නට බයයි කියලා ඔහුම අම්මේ. ඔයා හිතුවද මේ බනිස් කිරියක් ඕඩර් කරගෙන කන්න තරම්වත් අපිට වත්කමක් නැහැ කියලා? අපි හිඟන්න කියලාද හිතමු? අපේ ලෝයර් වලව දෙනවත් කියලා තිනේ නේ. අපිට වැඩිකල් බල බල ගන්න ඉන්න බෑ. අපිට ලැබෙන්න තියෙන දේපල ටික ඉක්මනට අපිට දෙන්න. සෙන්ඩ්‍රාන්ටි වේ. අමුන්ට අයිති වෙන්න කිසිම දේපලක් අපි ගාව නැහැ. ඒ හින්දා කියන දෙයක් තේරුමක් ඇතිව කියන්නේ. ඔකේ. වාදි මල්ලි කසාද බැන්නත් මගේ දුව. දැන් ඉතින් මල්ලි මැරුණානේ. එතකොට මල්ලිට අයිති හැම දේපලම අයිති වෙන්නේ මගේ දුවට. ඇමෙන්ඩට. ඔව් ඒක හරි. ඇමෙන්ඩට අයිතියක් තියෙනවා. හැබැයි තමුන්ට නැහැ. අම්මේ අම්. ඔම ඉන්නකෝ. යම් අම්මේ. ඇමෙන්ඩා කියන්නේ මගේ දුව. ඔව් ඔව්. ඒකම තමයි ඒ කෙල්ලගේ කරුමෙත්. අම්මේ කොහොම ඉන්න? ඇස්සර මේ කරුණා කරලා අපේ හම්බෙන්න දෙන දේ. මන්ට අපිට වැඩි කල් බලන් ඉන්නද? තේරුණාද? අම්මේ. Sorry, Dehaswar. It's okay. මේ කතා කරපු කැත කතා කරපු කැත කතා කරා හොඳ වැඩි එමිනියට අම්මන මම නරකයි මමද නරක තමසි හොඳයිනේ එනෝ යන්න නරකයි කාන්තා ජීවිත නගා සිටවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වය නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. තාරුණ්‍ය සවිබල ගන්වන්න දැන්ම කෝල් එක ආන්ස කරන්න. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ප්‍යාස් බේබි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. ඔලිව් සමේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි.
අමෝදී මොකද මේ කල්පනා කරන්නේ? මට ෂේන්ව මතක් වුණා මිස්. අමතක කරන්න අමාරුයි තමයි. මට තේරෙනවා. මම මෙච්චර යාට ආදර කළ ඇයි මිස්යා මට බොරු කළේ? අමුටි සමහර මිනිස්ස ඉන්නවා එයාල සතුටු වෙන අනිත් අයට රිද්දලා. සමහර විට ෂේන් කියන්නේ ඒ වගේ මිනිස්සෙක් වෙන පුළුවන්. නෑ මිස් එයා හැම කෙනෙක් නෙමෙයි. එහෙනම් අයියා ඔයාට රිද්දන්නේ? මේක තමයි මිස්. මෙච්ච දේවල් ගැන හිතලවත් දැන් එයාව අමතක කළා දාම අමුටි. ස්පියාගන හැම වෙලාවකම මතක් වෙන්නේ යා මිස්. කාලෙත් එක හැමදේම අමතක වෙලා යයි. ඒ කාලෙ කොච්චරක්ද කියන්න බෑ. සමහර විට ජීවිත කාලෙම අමතක නොවෙන්නත්. එහෙම බෑ අමුදී. එහෙමයි කියන වගේ ජීවිතේ එකතැනම නතර වෙන්න දෙන්න බෑ. අනේ මන්ද මිස් මට තේරෙන්නේ නැහැ. මන් දන්න එකම දේ තමයි ෂේන්ට තියෙන ආදරේ මොන දේ කරලත් මගේ හිත ඇතුලෙන් අයින් කරන්න බෑ කියන එක. විකුණන රට රැක ගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. මෙලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මෙලිබන් ඉඟුරු බිස්කට් තේ දෙක මරු ඉඟුරු.
ගුණ පරපුරක සහතිකය ඇංක. මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ ඔබේ සමය ගලෝ එක වෙනුවෙන් මෙන අපේ හොඳම සවන් කැටය නොලක්ස්. ඉන්දික මට බිත්තරයක් හැදුව කන්. ඔයා අත වර්ණය කරේ කරේද? මගේ යන්නේ බිත්තරේ මං කනවා. මේ හැසිරෙන්න ඉගෙන ගන්නවා හැසිරෙන්න. දැන් මං හැසිරෙන විදිහ හරි නැද්ද? එහෙනම් ඔයා මෙයා ඉස්සරහ හැසිරෙන විදිහ හරිද? 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 තුෂි මං ඔයාලට කල්නොත් කිව්වා මාව මේ පෝස්ට් එක රිමූව් කරන්න කියලා. හා මම මේ පොෂන් එකේ ඉන්න බෑ. මේ එතන මනවශ කතන්දර අහගන්න ඕනේ නෑනේ මම. ඉන්දික ඉන්දික මම කොහෙවත් යවන්නේ නෑ. ඉන්දික මෙහෙ ඉන්නවට අකමැති කෙනෙක් ඉන්නවනම් ඒක නම් මේ ගෙදර යන එකයි ඇත්තේ. ඒ කෙනාට මෙහෙ යන්න දෙනවා මේ ගෙදර ළමෙක් හිටියේ නැත්තම්. ඔව්. එහෙම නම් යන්න තිබුණා. ළමයා ඉන්නේ මගේ බඩේනේ. ඒ කියන්නේ මං ගියාට කමන්නේ නෑ. කමන්නේ නැද්ද මං ගියාට? කමන්නේ නැද්ද? කමන්නේ නැද්ද? මේ කෑ ගහන්න නැතුව ඉන්න වරන යනවා නම් යන්න. එච්චරයි. යනවා තමයි. යනවා තමයි. යනවා 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 මම. අනේ මෙතන කියවන්න නැතුව යන දනක යනවා යනවා නම්. යන්න. මොකද මං හැමතිස්සෙම ඇඩ කොටා ගන්න. නැන්දි නැන්දි මම නෙමෙයි නැන්දි මෙන්න මෙයා. තුෂි ඔබට මොකද්ද මම මෙලා තියන්නේ? මෙන්න මෙයා හැමතිස්සෙම කට කැඩිච්ච කතා කියනවා කි. නවත්ත ගනිලා මං ඇතුලේ ඉඳන් හැමතිස්සෙම අහගෙන හිටියේ. උඹලා දෙන්නම වැරදි. තුෂි උඹ දැනගන්න ඕනේ තමන්ගේ මිනිහගේ හිතරිද්ද නැතුව සලකන්න. නැන්දි මෙයා හැමෝලී මගේ හිතරිද්ද නෝ මගේ හිතරිද්ද නෝ මං පව්. අනේ මේ නවත්තපන් මං උඹගේ හැටිත් දන්නවනේ. උඹත් දැනගන්න ඕනේ තමන් ආදරය කරන ගෑනුව සැක නොකර ඉන්න. සැක නොකර ඉන්න තිබුණා මෙයා බිත්තර තඹතඹ මෙයා කාට කැව්වේ නැත්තා. වර්ණියෝ බිත්තර තැඹුවේ මම මේක කරේ ගినాපු එක විතරයි. ඒක උර නැන්දක් කරලා තින්නේ වැරදි වැඩේනේ. නැන්ද මොකද මේ පිටේ උට බිත්තර තැඹුවේ? අනේ අනේ කත්ත කරන්නේ වර්ණ ඉන්දික. දැන් හරිනේ බලපන් ඉතින් බිත්තරයක් නිසා වෙච්ච දියක් වර්ණියෝ සතෙක් සීපාවෙක්වත් කකා ඉන්නේ ඔය වගේ වැඩ කරන්නේ නේ. ඒක මම පව්කාර වැඩක්. අනේ මන් දන්නේ උඹ නුවරේ නුවරේ කියලා කිව්වට මොන තුම්පනේද කියලා. නුවර මිනිස්සු බොහොම ගෞරවාන්විත විදියට මිනිසුන් සලකනවනේ බං. අනේ මන් දන්නේ උඹ කවද හැදෙයිද කියලා.